आयबोवन සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම සඳරුවන් ඉදිරිමාන්න. ප්‍රථමයෙන් අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත. අද දිනය තුල තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වෙයි. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළට. අද දින තවත් ආසාදිතීන් 704ක් හඳුනා ගැනේ. බස්නාහිර පලාතෙන් පිටවීමට පනවා තිබූ සංචරණ සීමා අද මැදියම් රැයේ සිට ඉවතට. හෙට අලුයම පහේ සිට කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි. හුදෙකලා කළ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවසර. හෙට සිට කොළඹට දුම්රිය ගමන් වාර 80ක්. හුදෙකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල බස් රථ ගමනාගමනයත් යථා තත්වයට. ජනපති සහ අගමැති ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳ පුදා ගනී. කොවිඩ් වලට 90ක් සාර්ථක එන්නත මෙරටට ගෙන්වීමට කටයුතු කරන්නේ නැත්නම් අපට ගෙන්වීමට ඉඩ දෙන්න විපක්ෂ නායක සජිත් කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 5ක් පිළිබඳව අද පසුරුවේදී වාර්තා වුණා. යනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතර COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 704 දෙනෙකු අද දිනය තුල වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 17000 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 5ක් පිළිබඳ අද පස්වරුවේ වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලයන් අතරට කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට ඇතුළත්. ඔහු කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ දීර්ඝ කාලයක සිට පෙරුණු පිළිකා රෝගය COVID-19 ආසාදනයේ හේතුවෙන් උත්සන්න වීමයි. එසේම කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද මියගොස් තිබෙනවා. COVID ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මියගොස් ඇති අතර මෙම මරණයට හේතුව වශයෙන් දැක්වෙන්නේ පිළිකා රෝගය සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද මියගොස් ඇති අතර පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මොහු මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මෙම මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ හෘදයාබාධයක්. කොළඹ 8 බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය හේතුවෙන් නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීමයි. එසේම කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙම මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සහ හෘදයාබාධයක් වැළඳීමයි. එයනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසීල ගුණවර්ධන මහතා තහවුරු කළේ. එයනුව දේහන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. COVID-19 ආසාදිත බන්ධනාගාර ආශ්‍රිතයන්ගේ සංඛ්‍යාව 437 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේදී වාර්තා වූ නව ආසාදිතයින් 152 දෙනාට සමගයි. බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකු හා රැඳවියන් 147 දෙනෙකු ඊට ඇතුළත්. එසේම සියලුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 8 වන විට සියලුම නිලධාරීන් අදාළ බන්ධනාගාරවල සේවය සඳහා වාර්තා කළ යුතු බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. කොවිඩ් ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු බණ්ඩාරවැල ප්‍රදේශයෙන්ද වාර්තා වී තිබෙනවා. ඔවුන් බණ්ඩාරවැල මහ උල්පත හා වටගමු යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ආසාදිතින් ලෙස තහවුරු වීමෙන් අනතුරුව ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයට පොලිස් නිලධාරීන් ගමන්ගත් බස් රථයක එක් පොලිස් නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් කොස්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. බස්නාහිර පළාතෙන් ගමන් කිරීම තහනම් කරමින් පනවා තිබූ සංචරණ සීමා අද මැදම රාත්‍රියේ නිවත් කිරීමට නියමිතයි. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ තුල තවත් පොලිස් වසම් කිහිපයක් හෙට උදෑසන සිට හුදකලා කිරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් බස්නාහිර පළාතින් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් කර ඇති තහනම අද මැදම රාත්‍රියේ සිට ඉවත් කරනු ලබන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. එසේම මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ තුල හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති පොලිස් වසම් 12ට අමතරව මරදාන පොලිස් වසම, කොටුව පොලිස් වසම, පිටකොටුව පොලිස් වසම, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම හා වේල වීදිය පොලිස් වසම යන පොලිස් වසම් හෙට උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ නගරයෙන් පිටතට යාම සම්බන්ධයෙන් නිරෝධායන නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ නිරෝධායන නියෝගය තවත් පැය කිහිපයකින් අවසන් වෙනවා රාත්‍රී 12ට පමණ. මරදාන, වේල්ල වීදිය, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ කැලණිය හෙට උදෑසන 5 සිට පොලිස් වසම් 6ක් හුදෙකලා ප්‍රදේශ හැටියට නම් කර තිබෙනවා. ඒ ආකාරයටම ඔවුන් නිවෙස්වල රැඳී සිටිය යුතුයි. කොළඹ මැදම බස් නැවතුම් පොළ, ඒ වගේම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් කොළඹ නගරයට පැමිණෙන කොළඹ නගරයෙන් පිටත්ව යන පොදු ප්‍රවාහන සේවා, ඒ වගේම පුද්ගලික ප්‍රවාහන සේවා මතක තබා ගත යුතු කාරණයක් වන්නේ අගුළු දමන ලද නැත්නම් හුදෙකලා කරන ලද පොලිස් වසම්වල කිසිම ආකාරයකට එම වාහන නවත්වන්න මගින් ලබා ගැනීම මගින් බැස්සවීමට හැකියාවක් නැහැ. කෙසේ වෙතත් මීට අමතරව මහරදාන, ඒ වගේම වේල්ල වීදිය, කෙසෙල්වත්ත, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම් ආශ්‍රිතව අනිකුත් ආයතනත් පවත්වාගෙන යාමට නිරෝධායන රීතීන් යටතේ අවසර ලබා දී තිබෙනවා. අත්‍යවශ්‍ය වන බොහෝ ආයතනවල මූලස්ථාන පිහිටා තිබෙනවා. මේවා පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. සෞඛ්‍යයට අදාළ ආයතන, ඒ වගේම ජලය, විදුලිය, sannivedanayata අදාළ ආයතන, මාධ්‍යයට අදාළ ආයතන, එමෙන්ම බලශක්ති වරාය සම්බන්ධයෙන් අදාළ වන ආයතන මේ ආකාරයට පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා. යම්කිසි අවස්ථාවකදී කොටුව දුම්රිය පොළට, කොටුව බස් නැවතුම් පොළට මේ ආයතන වලට අදාළ සේවක සේවිකාවන් පැමිණෙනවා නම් ඊ ආයතන මගින් යම් ප්‍රවාහන සේවාවක් මෙම ප්‍රධාන මගී පර්යන්තවල සිට තමන්ගේ ආයතනයට සපයා ගන්නට අදාළ ආයතන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එමෙන්ම අධිකරණ ඒ සඳහා නිරෝධායන රීතීන් වලට යටත්ව පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවා. කරුණු මත අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සඳහා පමණක් උදකලා ආයතනයක මාධ්‍ය ආයතනයේ පිහිටලා තිබුණත් ඔහුගේ සේවය අවශ්‍ය වෙලා තියෙනවා නම් එතෙන්ට පැමිණෙන්න පුළුවන්. ඒ වගේම එතනින් පිට වෙලා ආපහු ගමන් කරන්නත් පුළුවන්. මේ මාධ්‍ය ආයතනයේ අවශ්‍යතාවය අනුව හෙට දින සිට කොළඹ නගරයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය හා වේල්ල වීදිය පොලිස් වසම් හුදකලා කිරීමත් සමග එම ප්‍රදේශයන්හි ගමනාගමනය සිදුවන ආකාරය පිළිබඳව අප විමසීමක් සිදු කළා. ඒ අනුව හෙට දිනේ සිට දුම්රිය ගමන් වාර 80ක් ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී WDR පත්මලාල් මහතා සඳහන් කළේ. හුදකලා තත්ත්වය අවසන් කිරීමෙන් පසු හෙට දිනේ සිට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ගමන් වාර 80ක් පමණ සේවයට යොමු කර තිබෙනවා. ඒ අනුව හලාවත මාර්ගයේ දුම්රියන් 8ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රියන් 10ක්, ප්‍රධාන මාර්ගයේ දුම්රියන් 24ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් 38ක් උදාහරණයට එක් කරලා තිනවා. හුදකලා කර තියෙන දුම්රිය ස්ථාන කිසිවක දුම්රියන් අතර කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට ප්‍රධාන මාර්ගයේ පැමිණෙන දුම්රියක පැමිණෙන මගීන්ට උණුපිටි දුම්රිය ස්ථානයෙන් පස්සේ වනවාසල, කැලණිය, දෙමඩගොඩ, මරදාන කියන දුම්රිය ස්ථාන වල නවත්තන්නේ නැහැ. නමුත් කොටුව දුම්රිය ස්ථානයෙන් මග බැහැලා තමයි ගමන් පහසුව එතනින් සලසා ගන්න පුළුවන් පවතින ප්‍රවාහන මාධ්‍යයක් මගින්. මේ අතර අද මැදම රාත්‍රියේ සිට ලංගම බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු කරන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කීන්ස්ලි රණවක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ හුදකලා කර ඇති ප්‍රදේශවල බස් රථ නැවැත්වීම සිදු නොකරන බවයි. මේ අතර අද මැදම රාත්‍රියෙන් පසු බස් රථ ධාවනය කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සඳහා බස් රථ සංගම් නියෝජනය කරමින් නියෝජිතින් පිරිසක්ද එක්ව සිටියා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්වේ මේ බස්තියන් මාත බස් නැවතුම් පොළ ඇඳෙන්නේ තියෙන නිදහස් කරනවා. එතකොට බස් රථ පිටකොටුවට ධාවනය කරන්න පුළුවන්. ඒ ධාවනය කරද්දී අර ලොක්ඩවුන් ප්‍රදේශවල බස් රථ නතර කිරීම, නංවා ගැනීම, බැස්සවීම දෙකම කරන්න එපා. දොරවල් වහගෙන ඒ සීමාවෙන් එන්න. ඇවිල්ලා පිටකොටුවට බැස්සුවාට පස්සේ පිටකොටුවෙන් ඉන්න මගී ජනතාව සේවා ස්ථාන කරා යාමට හැකි වෙන විදිහට තමයි බස් රථ ධාවනය කරන්න කිව්වේ. අපි ඒකට එකකතාවක් පළ කෙරුවා. जनाधिपति गोटाबे राजपक्ष महता सह अग्रामात्य महिंद राजपक्ष महता अद अनुराधपुर जयश्री महाबोधीन वहंसे वेंदपुदागिन आशीर्वाद लबागत्ता पुदुबिमट पेमिनी जनाधिपतिवरया अटम स्थानाधिपति आचार्य पूज्य पल्ले गम श्रीनिवास नाहिमियन बेहदक उन्वहंसेगे आशीर्वाद लबागत्ता අතුදැසන ඓතිහාසික ජයශ්‍රී මහබෝධීන් වහන්සේ උදෙසා කිරියාහාර පූජාව සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. රටවැසි සහ ලෝවැසි ජනතාව කොරෝනා වසංගතයෙන් මිදී සුවපත් වේවායි එහිදී ප්‍රාර්ථනා කෙරුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද වසංගතයෙන් අත්මිදීම සඳහා රටවැසි සහ ලෝවැසි ජනතාවට සෙත්පතා අද පෙරවරුවේ ජයශ්‍රී මහ බෝසමිඳුන් වැඳ පුදා ගත්තා. අනතුරුව රුවන්වැලි සෑය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි චෛත්‍ය රාජායන අභියසදී ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. देशीय पत्वता इनवत तवधानय कोरोना වසංගතයේ මෙඩ පැවැත්වීම සඳහා නිෂ්පාදනය කර ඇති 90% සාර්ථක එන්නත මෙරටට ගෙන්වා ගැනීමට වත්මන් ආණ්ඩුව කඩිනමින් ක්‍රියා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තිස්ස මහාරාම ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆයිසර් කියන කම්පැනිය ඇතුළු තවත් ඖෂධ ආයතන රැසක් COVID-19 කොරෝනා මර්ධනය කිරීම උදෙසා එන්නත් නිර්මාණය කරලා තිබෙනවා කියන ප්‍රවෘත්ති අපිට දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම වර්තමාන රජයට මම කියන්න කැමතියි මේ වෙන විටත් යුරෝපා හවුල ඒ වගේම තවත් ලෝකයේ රටවල් රාශියක් ඒ රටවල් වල ජනතාවට ඒ කොරෝනා ප්‍රතිකාරක සහ කොරෝනා මර්ධන එන්නත තම තමන්ගේ රටවල ජනතාවට ලබා දෙන 90%ක සාර්ථකත්වයක් තිබෙනවයි කියන මේ බෙහෙත අපේ රටේ ජනතාවට ලබා දෙන්නට මොකද්ද අරගෙන තියෙන පියවර? අඩුම ගානේ ෆයිසර් කම්පැනියත් එක්ක ගිවිසුමකට එළඹිලා තිබෙනවද? අපේ රටේ සියලුම පවුල්වල ඒ එන්නත ලබා දිය හැකි සියලුම පුද්ගලින්ට ඒ එන්නත් ලබා දෙන්නට ඒ ඇනවුම් ටික කරලා තිබෙනවද? හැබැයි මම මේ කාරණාව ඉදිරිපත් කරන්නේ රට ගැන හිතලා, රටේ ජනතාව ගැන හිතලා. ඒ උදෙසා රජයට හැකියාවක් නැත්නම් හොඳ ජාත්‍යන්තර සමදදා තිබෙන සමගි ජන බලවේගයේ අපි ලැස්ති ඒ ආයතනත් එක්ක කතා කරලා ඒ අපේ රටට බෙහෙත් ලබා දීමේදී ප්‍රමුඛතාවය ලබා ගන්නට රට වෙනුවෙන් කොවිඩ් මර්ධන වැඩපිළිවෙලේදී රජය කිසිසේත් අසමත් නොවන අතර ගත යුතු ක්‍රියාමාර්ග නිසි වේලාවට ගනු ලබන බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩුව ෆෙල් නැහැ. ආණ්ඩුව අවශ්‍ය කටයුතු මැදිහත් වෙලා කරනවා. සෞඛ්‍යංශයයි ත්‍රිවිධ හමුදාවයි සියලු දෙනාම එකතු කරගෙන ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇමතිතුමිය ඇතුළු සෞඛ්‍යංශයේ සියලු දෙනාම ත්‍රිවිධ හමුදාව ලොකු කැපවීමක් කරනවා මේක මර්ධනය කරන්න. නිසා ජනතාවගේ සහයෝගය ලැබෙන්න ඕන ඒ මර්ධනය කිරීම සඳහා. අපි දකිනවා හුඟක් වෙලාට PCR පරීක්ෂණය කළ ප්‍රතිඵලය එනකොට ගෙදර ලෙඩ නැහැ. එයා යනවා වෙන කොහේ හරි. රටේ සියලු දෙනාම එකට හිටියොත් තමයි මේක ප්‍රශ්න විසඳන්න පුළුවන්. අපේ රටේ ඉන්නේ මේක මර්ධනය කරන්න ඕනේ කිය විපක්ෂයේ කිය මේක වැඩි කරන්නේ කොහොමද කියන තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අද දවසේ කීයක් මිය යනවද? රෝගීන් ගන්න කොහොමද? ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නේ කොහොමද කියලා. හැබැයි හැම වෙලේම ඒ අය අපිට කියනවා මේ ප්‍රශ්නේ විසඳන්න අපට පුළුවන් සහයෝගය දෙනවා කියලා. ඒ නිසා ආණ්ඩුව ෆේල් නැහැ. අපි මේක මර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරනවා. යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අපේ රටේ ප්‍රශ්නේ සාමාන්‍ය අතට හැරීගෙන එනකොට හැමෝගෙම අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. මාස් දාන්න නැතුව ගියා. දැන් මේ කරන්න තියෙන වැඩ කොටස තමයි රටක් හැටියට කරන්නේ. ඒ අඩුපාඩු හදා රජයක් කැටියට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරන් තිනවා. රටේ ජනතාවගේ ජනජීවන තත්ත්වේ යථා තත්ත්වයට පත් කර ගැනීම තමයි මේ කටයුත්ත කරන්නේ. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. මෙන්න මේ විශේෂ පුවත නැවතත් මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසරක් ගත වී ඇතත් මෙතෙක් මහ බැංකු වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා දීමටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමටත් අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැන් ජනාධිපතිතුමා කියනවා ජාතික ආරක්ෂක ප්‍රශ්න නම් මට විසඳන්න පුළුවන්, ත්‍රස්තවාදී ගැටලු, කොවිඩ් වගේ ප්‍රශ්න නම් මට විසඳන්න බෑ කියලා. වසරක් ගිහිල්ලා අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිම පියවරක් ගන්න බැරි වුණා විතරක් නෙවෙයි, එක තප්පරයක් අර්ජුන් ඇලෝසියස්ලාව අත්අඩංගුවේ තියාගන්නවත් මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අතින් අපේ පාලනය යටතේම සිදුවෙච්ච ඒ වරද සම්බන්ධයෙන් මේ පිරිස් අත්අඩංගුවට ගත්තා, බැංකු ගිණුම් තහනම් කළා, වංචා කරපු ධනෙන් 90%කට වැඩි ප්‍රමාණයක් රජයට ආපසු ගත්තා, මාස ගාණක් ඕන් රිමාන්ඩ් බන්ධනාගාරයේ තියාගත්තා, සිංගප්පූරුවත් එක්ක සැලකිය යුතු උත්සාහයක් දැරුවා අර්ජුන් මහේන්ද්‍රන් පිටමන් කරන්න. ඒ ගැන අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අර්ජුන ඇලෝසියස් ඇතුළු පිරිසට යුක්තිය ඉෂ්ට කිරීමට, නීතිය ඉදිරියට ගෙනල්ලා මේ රටේ ජනතාවට යුක්තිය ඉෂ්ට කිරීමට නොහැකි වී තිබෙන්නේ ඇයි? මේ 2008 ඉඳන් සිදුවෙච්ච මේ වංචනික ක්‍රියාවලියේ සහකරුවන් අද මේ ආණ්ඩුවේ ඉන්න නිසාද කියන එක තාම පැහැදිලිව අපි ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. ඊළඟට පාස්කු ප්‍රහාරය ජනාධිපති කොමිෂන් සභාව දින. හැබැයි එක පැත්තයි හොයන්නේ. මොකද්ද පැත්ත? සහරාන් හෂීම්. ඔහු අත්අඩංගුවට ගන්න නියෝග කරලා තියෙනකොට ඔහු කොහොමද කාත්තන් කුඩියෙන් ඒ පොලිස් අත්අඩංගුවේටපත් නොවි බේරී පලා ගියේ? අද මේ ආණ්ඩුවේ ප්‍රබලම දේශපාලඥයෝ දෙන්නේ ඒ ඔහුට සහාය දුන්නු බව වාර්තා වෙලා තියෙනවා. ඒව හොයන්නේ. විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා වන සමාජ ආරක්ෂණ අරමුදලේ මුදල් මේ වන තෙක් කිසිදු විදෙස්ගත ශ්‍රමිකයෙකු හට ලැබී නොමැති බව එතර අපි සංවිධානය පවසනවා. අපි දන්නවා සමාජ ආරක්ෂණ අරමුදල සයිප්‍රස් විතරක් නෙමේ, තවත් රටවල් ගණනාවක විදෙස්ගතව ශ්‍රී ලංකේකින් ඒ කරන රැකියාව හරහා ඔවුන්ට ලැබිය යුතු මුදලක්. එතකොට 15% මුදලක් මාසිකව උන්ගේ අරමුදලට එකතු වෙනවා. ඊට පස්සේ ඔවුන් මේ සේවය කරලා එනකොට මේ මුදල් ලබා දෙන්න උනා. නමුත් සයිප්‍රස් වල සේවය කරන්න ගිය ශ්‍රී ලංකිකයින් කිසිම කෙනෙකුට ඒ ඉතිහාසයේ ඉඳන්ම මේ මුදල ලැබිලා නැහැ. දැන් කියන්න පුළුවන් දැන් මේ කොරෝනා ප්‍රශ්නේ හරි මේක මම කියන්නේ දැන් කොරෝනා කියලා මේ කට්ටිය මොනවද කරන්නේ? මේ ඇමතිවරු මොනවද කරන්නේ? දැන් මේ ප්‍රශ්නේ අදාළ ඇමතිවරයාට යවන්න ඒ ප්‍රශ්නෙට වඩා මේ ඇමතිවරුන් මොනවද තියෙන ප්‍රශ්න මං අහන්නේ. ඒගොල්ලෝ මේ වෙලාවේ මොනවද කරන වැඩ? මේ කොරෝනා හින්දා නෙමෙයි ඇත්තටම බැරි නම් අමාත්‍යාංශවල වැඩ නැත්තේ. මේ ඒගොල්ලන්ට වැඩ කරන්න නෑ, මුකුත් නෑ, වැඩක් නෑ ඇත්තටම. 2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව ලබන 17 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. අයවැය නියත වශයෙන්ම ලොකු අභියෝගයක්. මේ වර්තමාන තත්ත්වය තුළ ඒ සම්බන්ධව මම හිතන්නේ අපි කාරුත් ලැජ්ජා විය යුතුත් නැහැ, බය විය යුතුත් නැහැ කියන්න. අපි විශ්වාස කරනවා පොලීය මේ වසංගතය තත්ත්වය තුළ වුවත් අපට හැකි සෑම අවස්ථාවකම ජනතාවගේ සුභසිද්ධිය සහ සුභ සාධනය සම්බන්ධව උපරිම සීමාවන් වලට ගොස් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනතාව මවිතයට පත් කරන කරුණු ගණනාවක් සිද්ධ කරලා තියෙනවා සාධනීය ලෙස සහ සුභ සාධනීය වැඩසටහනේ. කාර්යවාරයේ ඉඳන් කිව්වොත් අඩුපාඩු නැහැ කියලා ඒක මුසාවක්. සම්පත් වල අපිට ප්‍රශ්නයක් තිබෙනවා, ආදායම් ප්‍රශ්න තියෙනවා, ජනතාවගේ ක්‍රියාකලාපයන් ගැන අපේ අමාත්‍යාංශ වල වැඩ කරන්නේ 30ක් 35ක් මේ වෙනකොට සංවේදී ලෙස ඒවා තේරුම් ගත යුතුයි. අපි හිතනවා අපි විශාල වැඩ කොටසක් මේ යෝගාත්මක කාලය තුලත් ක්‍රියාත්මක වෙනවායි කියන එකයි මට කියන්න තියෙන්නේ. මේ මාස ගාන තුල කෝටි 64300ක තමන්ගේ රත්තරම්බඩු උගස් තියන දෙනවා ජනතාව. 2019 රාජ්‍ය ආදායමින් 3න් 1ක්. සෞභාග්‍ය දැක්ම දැන් අභාග්‍ය දැක්කම බවට පත් වෙලා තියෙනවා. මේ වගේම විරහිත රජය තුලින් රටේ ජනතාව කබලෙන් ලිපට වැටලා තියෙනවා. මේ අයවැයෙන් තමයි ලංකා ඉතිහාසයේ 2000 පස්සේ වැඩිම ණය ගන්න අයවැය. කෝටි 2,70,000ක් ණය ගන්න අනුමත කරගන්න හදනවා. ණය මත යැපෙන රටක් බවට පත් වෙලා තියෙනවා. ණය ගන්නෙත් ඒ විදිහට ණය අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක්. අසුගේ රජයට බැන බැන හිටියා ණය ගන්නවා වැඩි කියලා. දැන් බලද්දි මේ රජයේ ණය ගැනීම සීමාවක් නැතුව කරනවා. ඒ වගේ මුදල් අච්චු ගැහිම සීමාවක් නැතුව කරනවා. ඒවට 2020 රාජ්‍ය ආදායම අපිට ණය පොලිය ගෙවන්නත් බැරි වෙයි. අකාරක්ෂක මූල්‍ය පාලනය, අකාරක්ෂක රාජ්‍ය පාලනය මේ සියල්ලම නිසා රටේ ජනතාව කබලෙන් ලිපට වැටලා තියෙනවා. මේ චෝදනා කරන විපක්ෂය 2015 සිට 2019 අවසන් වනතුරු අවුරුදු 5ක කාලයක් ලංකාවේ ආර්ථිකය කඩා බිඳ දාලා විනාශ කරපු ආණ්ඩුවක්. 107කට වඩා ඉහළින් තිබිච්ච ආර්ථික සංවර්ධන වේගය 2.1කට පහළට ගෙන ආපු ආණ්ඩුවක්. ණයබර අහස උසන මට්ටමට ගෙන ගිය ආණ්ඩුවක්. ලංකා ඉතිහාසයේ පහළ වෙච්ච අසාර්ථකම ආණ්ඩුවක් තමයි පසුගිය යහපාලන රජය කියලා කියන්නේ. මේ රටේ මද්ද්‍රව්‍ය උදුර පාතාල උදුර පතරලා මේ රටේ ජාතික සම්පත් විකුණලා විදේශ බලවේග වලට මේ රට ඕන විදිහට හසුරවන්න පුළුවන් රූකඩ ආණ්ඩුවක් තමයි මේ රටේ තිබු ඩොලරේ සාපේක්ෂව 135 තිබිච්ච රුපියල 2015 2019 වසරේ 186ට ගිහිල්ලා තිබෙනවා. ඒ විදිහට ගියහම මේ වෙනද 250ක් තනලා අඩු ගානේ අර පාස්කු ප්‍රහාරයවත් වලක්වා ගන්න බැරි වෙච්ච විපක්ෂයට මේව ගැන කතා කරන්නයි කියන්නේ. ඒගොල්ලෝ කලේ ඩෙන්ගුලි මීටර මරනවා. රජයට උපයාගත හැකි විශාල මුදල් සම්භාරයක් නිර්පරාදයේ අහිමි වීමේ තත්ත්වයක් පිළිබඳව වාර්තා වෙමින් පවතිනවා. රජයේ අනුමත මත්පැන් හා දුම්වැටි සඳහා අයවැය තුලින් කොතරම් බදු ඉහළ දැමුවද නීති විරෝධී මත්පැන් කෘතිම රා සහ නීති විරෝධී දුම්වැටි සඳහා අය කරන දඩ මුදල් වැඩි නොකිරීම මෙන්ම නීතිය දැඩිව නොවීම නිසා රජයට රුපියල් කෝටි ගාණක මුදලක් මෙලෙස අහිමි වෙමින් පවතිනවා. ඒ පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විදානගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. මේ රටේ නීත්‍යානුකූලක මත්පැන් සහ දුම්කොළ තිබෙද්දී අපි සාමාන්‍යයෙන් බදු මුදල වැඩි කරන්නේ පාරිභෝගිකයා ජනතාවට මේවාට ආකර්ෂණය කර ගැනීම නොදීම සඳහා. සෞඛ්‍යාංශ මේවා පානය කරන්න මේවට අවසර දෙනවා නම් පාරිභෝගික විදිය සංවිධාන විදියට අපි මේ වෙනුවෙන් පෙනී නොසිටියත් පාරිභෝගික අයිති වෙනින් අපිට පෙනී සිටින්න වෙනවා. මොකද අපිට මතකයි සුරාබදු නිලධාරියෙක්ම මිය ගියා මාතරදී මේ කියන ඒවා භාවිතා කරලා. ඒ නිසා දුම්කොළ මධ්‍යසාර අලෙවි කිරීමෙන් බදු වලින් සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 150ක් බදු ආදායමක් බලාපොරොත්තු වද සුරාබදු දෙපාර්තමේන්තුවේ තියෙන මේ අහිතකර ක්‍රියා සහ උන්ගේ නොමනා ක්‍රියා නිසා ඒ බදු ආදායම විශාල ප්‍රමාණයකින් පහත යන බව තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒ අනීති කරා අපි මේ කියන රා ඇමෝනියා සහ යූරියා දුරා ලීටර් ලක්ෂයක් අත්අඩංගුවට අරන් තිනවා මේ වෙනකොට. එතකොට එයින් සිදුවන පාඩුව මේ ආර්ථිකයට සිදුවන පාඩුව බිලියන 80 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඒ හින්දා ඉතාමත්ම පැහැදිලි මේ බදු වැඩි කරන්න කියන පුද්ගලයෝ අපිට සැකයක් තියෙනවා පෙනී ඉන්නේ මේ කසිප්පු වෙළඳාමේ යෙදෙන එහෙම නැත්නම් අනීතිකව රාණි පුදවන සහ මේ බීඩි කර්මාන්තයේ යෙදෙන පිරිසටගේ ඕනෑකමද කියන ප්‍රශ්නේ අපිට මේ අවස්ථාවේදී අපිට නගන්න වෙනවා. එහෙනම් අපේ රජයට කියනවා විලඳ දැන්වීම දමමින් අපේ රටේ පාරිභෝගිකයන්ගේ භාණ්ඩවල මිල වැඩි කරගන්නට උපදෙස් දෙන මෙන්න මේ NGO නඩය පිටිපස්සේ සිටින්නේ කවුද කියලා සොයා බැලීමේ වගකීම රජයට තියෙනවා. මොකද අපි තාර්කිකව අපි කියන්නේ මත්පැන් දුම්කොළ ඕනෑ නැත්නම් මේ රටේ වහා තහනම් කර දමන්න. ඔය කියන NGO නඩ එහෙම නැත්නම් ඔය කියන රාජ්‍ය නොවන සංවිධාන බදු වැඩි කරන්න කියලා පිළිඳ සල්ලි කුට්ටිය ගත්තට අර අහිංසක කසිප්පු පොලේ මේ යන 15 දෙනා ගැන සදාකාලික අන්ධ වුණු 5 දෙනා පිළිබඳව ඔවුන් කතා කරන්නේ නැති බව අපිට ඉතාමත් පැහැදිලි. ඔවුන් අයවැය ලඟ වුණාම ඔවුන් ප්‍රකාශ නිකුත් කරනවා. එයාලට අදාළ ඒ තීරයේ ඉඳලා මෙන්න මේවට බදු වැඩි කරන්න කියලා ඒ ප්‍රකාශ පමණයි නිකුත් කරන්නේ. එත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.